පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය දෙලිමීමේ උත්සවයේ බතරමුල්ල වෝටර්සේජ්ජේදී පැවැතුණා. මහා සංග්‍රහණයේ ප්‍රමුඛ ආගමික නායකින් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ජනපතිට සහාය දක්වන පාර්ශ්වවන්හි නායකයන් ඊට එක්ව සිටියා. ඒ අනුව මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් හේටෙක් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිගැනීමේ කතාව සිදු කළා. අද ඉතාම ආඩම්බර අවස්ථාවකට අපේ මාතෘභූමිය ගෙන ආපු අපේ මාතෘභූමිය විශ්වාසනීය දේශයක් බවට පත් කළ පුළුවන් කියන අදිෂ්ඨාන සහගත ගමන එලෙසම සාර්ථක කරමින් මෙම සම්මුතිය කැඳවන්නට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රාජ්‍ය නායකත්වයේ හා අද අපි එක්වන මොහොත රටක් යලි ගොඩනැගීම කිසිදා අමතක නොකළ හැකි දෙයක්. ඔබ අපේ ජීවිත කාලය තුළ අපි වැටුණු භයානකම කාල පරිච්ඡේදයේ එතුමා රාජ්‍ය බාරගෙන එතුමා ජනාධිපති හැටියට බාරගත් රට අද යලිත් ගොඩනැගීමෙන් ඉදිරියට ගමන් කරන මොහොතක ඒ ගමන තව ශක්තිමත් කිරීම සඳහා ලැබුණු අවස්ථාවේ අත්වල් බැඳගත් ඔබ අපි සියලු දෙනා ජය නොව ඔබ සමග විජයග්‍රහණය සඳහා අපි ගමන් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඊටෙක්කුයේ රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ අලි සබ්‍රියන අමාත්‍යවරුන්, නිමල් සිරිපාල්ද සිල්වා සහ මහින්ද අමරීරණ අමාත්‍යවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළා. නවසන්ධානයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එක්ව සිටියා. පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරපේ දර්ශන යාපා මහතා සම්මුතියට අත්සන් තැබුවා. නවලංකා නිදහස් පක්ෂී නායක කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද ජනපතිට සහාය පළ කරමින් ඊට එක්ව සිටියා. සමකී ජනපලවේගී නියෝජනය කරමින් රාජිත සේනරත්න, එච්.එම්. ෆෞසියාන මහතුරුන්ද, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. මතාවුල්ලා, තමිල් මක්කල් විලුතලි පුලික්කල් පක්ෂයෙන් රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තරණන් මහතුරුන්ද මෙහිදී සම්මුතියට ලැබුණා. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ටිරන් අලස් මහතා වෙනුවෙන් හේමප්‍රිය කවිරත්න මහතුරුන් පුලුවන් ශ්‍රී ලංකා සම්මුතියට ලැබුණා. එක්සත් ජනතා පක්ෂය නියෝජනය කළේ රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතායි. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්තානයේ නසීර් අහමඩ් මහතා වෙනුවට නොයෙල් විජිතුංග මහතා ඊටෙක් වුණා. මුට්පොක්කු තමිලර් කලහම් පක්ෂය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, නිදහස ජනතා සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේන කිරිඳිකුඩ, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල්, ජාතික වතු කම්කරුවන්ගේ සංගම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂණ මහතුරුන් මෙම අවස්ථාව නියෝජනය කළා. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් කම්කරු කොංග්‍රසේ නියෝජනය කළේ වේල් කුමාර් මන්ත්‍රීවරයායි. සමස්ත ලංකා මක්කල් කොංග්‍රසේ එස්.එම්.එම්. මුෂාරබ් මන්ත්‍රීවරයා ඊටෙක්ව සිටියා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරී චතුර සේනරත්න, ජාතික සමගි පෙරමුණේ අසාත් සාලි, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ ආචාර්ය චම්පික ලොව් මහතා, ඊලාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානින් රාමනාදන් ප්‍රභාකරන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ශාමල් පෙරේරන් මහතුරුන් මෙම අවස්ථාව නියෝජනය කළා. දේශප්‍රේමී ජනබලවේගයේ නියෝජනය කළේ සුගත් හේවාපතිරණ මහතායි. ජගත් කරුණාතිලක මහතා එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ නියෝජනය කළා. අන්වර් එම්. මුස්තාපා මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් එක් වුණා. ලක්ජන පෙරමුණෙන් සම්මුතියට ලැබුණේ චින්තක වීරකුන් මහතායි. එක්සත් ජනතා පෙරමුණේ සිරිම සිරි හප්පුආරච්චි, ජාතික ජනතා පෙරමුණෙන් ඒ.එම්. ජයරත්න, නව ජනසිත පෙරමුණේ ගාමිණී විජයනායක, ලංකා ජාතික පක්ෂයෙන් ශාලිත පෙරේරා, ජනතාවාදී කම්කරු පෙරමුණෙන් නාත් ගමගේන මහතුරුන් සම්මුතියට ලැබුණා. මුස්ලිම් වාමාංශික පෙරමුණ, පොදුජන එක්සත් දේශීය පක්ෂ, මව්බිම සංවර්ධන පෙරමුණ, දෙමළ ජාතික ප්‍රගතිශීලී පක්ෂය, ප්‍රජාතාන්ත්‍රික ප්‍රජාතන්ත්‍රවාදී ජනතා බලවේගය, ශ්‍රී ලංකා එක්සත් පෙරමුණ සහ මහජන සංවර්ධන පක්ෂයද ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පුළුවන් ශ්‍රී ලංකා සම්මුතියට ලැබුණා. මේ අතර ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණු වෙන ගෑස් සිලින්ඩරය එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා. සම්මුතියට එළඹීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පුළුවන් ශ්‍රී ලංකා ඒක පෙන්වන්නයි අපි මෙතෙන්ට රැස් වෙලා මේ සම්මුතිය තත්සන් කරේ. මේ සම්මුතිය දේශපාලන පක්ෂයක එකතු වෙන්න විතරක් නෙමෙයි, එකතු වෙන හේතුව මොකද්ද? ඒකටයි මේ සම්මුතිය තියෙන්නේ. මේ සම්මුතිය රටේ අනාගතය ගැන, මේ සම්මුතිය අපේ අනාගතය ගැන නෙමෙයි. මේ සම්මුතියට කවුද සහභාගී වෙන්න අත්සන් කරන්නේ? බෑ කියලා පැනලා යන්නේ නැතුව පුළුවන් කියලා හිතපු මිනිස්සු.
ඒ වැඩ කටයුතු නැකරුවා නම් අද මේ රටක් නැහැ. දේශපාලන නායකයෝ පැනලා ගියා. රටේ ප්‍රශ්න දිහා බලලා බය වුණා. එහෙනම් මේ ජනාධිපතිවරණයේ තියෙන්නේ මේ අනාගතය තහවුරු කරන්න. අපි බාරගත්තේ මොකක්ද? බංකොලොත් තුන රටක්, පෝලිං යුගයක්. ඒ බංකොලොත් ආර්ථිකය මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. අපිට අමාරු තීරණ ගන්න සිදු වුණා. කැමැත්තෙන් කරපු ඒවා නෙමෙයි. අර දරුවෙක්ට බේත් දෙන්න තියෙනවා වාගේ. ඒක අරගත්තේ රට වෙනුවෙන්. ඒක වේද දරාගත්ත ජනතාවට අපි යලිත් ස්තුතිවන්ත වෙනවා. අපි ජනතාව එක්ක ගමන් කරේ. අනික් කෑ වේදිකාවේ නැගලා කෑ ගැහුවා ආණ්ඩුව අයින් කරන්න, ආණ්ඩුව අයින් කරන්න. මේක විසඳන්න බෑ. ගිහින් ජෙනීවා ගිහින් කිව්වා. මොකද්ද අපි කරේ? අස්වැසුම සමෘද්ධිය තුන් ගුණයකින් වැඩි කර. ඉඩම් අයිතිය ලක්ෂ 20කට දීලා තියෙනවා. නිවාස අයිතිය දෙනවා කොළඹ. 20-23 අපි පඩි වැඩි කරා. දීමනා දුන්නා. ආපහු 20-24 කරනවා. රුපියල් 25000ක් කොයි ආණ්ඩුවෙන්ද කරේ? වතුකරේ පඩි වැඩි කරා. අමාරුවෙන් හරි මේ රට ගෙනිච්ච. දැන් අපි ගොඩ එනකොට අපි ආපහු මේක කඩන්න යනවද නැද්ද? අපි දෙන මුදල් නැති කරගන්න යනවද? ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි මෙතනින් අපි ඉදිරියට යන්නේ කොහොමද? අපි ඇවිල්ලා තියෙන අලුත් බලවේගයක් ඇටියට. රටේ දේශපාලන පක්ෂ කඩාවැටුනේ අපි එකතු වුණා. ඒ ගමන තව අවුරුදු 5ක් ගෙන යන්න ඕනේ. ඒකම අලුත් නායකත්වයක් ඇති වුණා. මේ වගකීම් බාර අරගෙන මෙහෙම ආණ්ඩුවක් ළඟදී අපි දැකලා නැහැ. අනේ කණ්ඩායමක ඉදිරියට යන්න. අපිට ඕනේ රට හදන්න. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු කරව ගන්න. ඉදිරියට යන්න. ශ්‍රී ලංකාවක් ඇති කරගන්න. පුළුවන් ශ්‍රී ලංකා. අපි එක්ක එන්න. වහල් සිටිවිලි සිතන සිතක් උදාරයි. නිවහල් නිමැයුම් මවන හිසක් උදාරයි. නිවහල් සිටිවිලි සිතන සිතක් උදාරයි. නිවහල් නිමැයුම් මවන හිසත් උදාරයි. නිවන් සසයි උදාරයි. යසෝ කැලු ලබ ජෝතිය පිණි උදාරයි. අපි නියම පිළට එක්කව වුණේ කොහෙද මේ රට හදන්න පුළුවන්? මට පේන හැටින්න රනිල් වික්‍රමසිංහ මහත්තයටයි. මම ඒක පාර්ලිමේන්තුවේදී කිව්වා. එතුමාට මම පාර්ලිමේන්තුවේ ඡන්ද ගණන් කරනකොට මගේ ඡන්දෙත් දුන්නා. ඉතින් මට වෙන කෙනෙක් පේන්නේ නැහැ. හැබැයි ඉතුරු ටික මේ කාලේ ඉදිරි කාලේදී රනිල් වික්‍රමසිංහට ඇර වෙන කාටවත් රට ගොඩනගන්න අමාරුයි. අද ඓතිහාසික මොහොතක්. ඇත්තටම මේ ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවක රට බාරගත්ත නායකයා වෙනුවෙන් ඒ නායකයා රට හදනවා. ඒක දිහා බලාගෙන මේ රට එතුමාට දිගටම ලබා දෙන බලාපොරොත්තුව අද 39 දෙනෙක් ඉල්ලනවා. 39 දෙනාගෙන් මං අහනවා 38 දෙනෙක් කොහෙද හිටියේ මේ රට ගිනි ගන්නකොට බාර ගන්නයි කියනකොට? ඒගොල්ලෝ කොහෙද හිටියේ? රටේ මිනිස්සුන්ට හුස්ම ගන්න ඉඩ දෙන මිනිහද වයසක මිනිහා කියන්නේ? මං අහනවා මේකේ මෙතන මොකද්ද මේ අර්ථකථනය? එනිසා මේ රටේ එක තරුණ නායකයා හිටියේ, ඒ තමයි රනිල් වික්‍රමසිංහ. මතක තියාගන්න. ඉදිරි කාලය තුලත් විශාල වශයෙන් සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන, පුළුවන් කියන අය සියලු දෙනාම එකට එකතු වෙලා ජාතික ව්‍යාපාරයක් හැටියට මේ මැතිවරණය ක්‍රියාත්මක වෙනවා කියලා මතක් කරන්න කැමතියි.